ma bidili pa ako chikara nang ge sangamen sabhapati MDR atula visheshayenma aanduwa panatak genne ai e panaten kaatada suba tattwayak naththam rate pragamanayata hetu wenne kumakda eka thamai prashne dan me panata genne kohomada me panata genne issala saakatcha karannona vidili bala mandale sewakek ඒ වගේම විදුලි පාවිච්චි කරන්නත් මොකද මේ දෙගොල්ලන්ට තමයි මේක බලපා. ඒ කිසිදු ආකාරයක සාකච්ඡාවක් නොකොට අර ඉන්දියාවේ පනතට සමාන පනතක් තමයි ලංකාවේ ගෙනාවේ. ඒ කියන්නේ ඉන්දියාවට ඕන විදිහට තමයි මේ පනත සකස් කළේ. ඒක පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. ඒ අනිත් එක මොකද්ද? මේ පනත හරහා මේ විදුලි බල මණ්ඩලය කොටස් 6කට වඩා කඩලා මේ මේ කොටස් හරහා විදුලිය ලබා දෙන්නන සූදානම් වෙන්නේ මේකෙදි වෙන්නේ මොකද්ද අපි පැහැදිලිවම දන්නවා අර ලෙකෝ සමාගම 718කට විදුලිය විසන්දි කළා එතකොට විදුලිය ලවණ්ඩලයේ කිව්වේ මොකද්ද මේක අපිට අයිති දෙයක් නෙමෙයි මේක ලෙකෝ සමාගමයි කියලා දැන් මේ කොටස් වලට විදුලි බල මණ්ඩලය කැඩුවහමත් වෙන්නේ මේකම තමයි කවුරුත් වගකීම ගන්නෙ නැහැ ඒක එතකොට වෙන්නේ විදුලි පාරිභෝගිකයෝ අසරණ භාවයට පත් වෙන එක විතරයි. අනිත් එක තමයි විදුලි බිල මං හිතන්නේ අහස උසට යාවි. මොකද ඒ කොටස් වලට යන පිරිවැය එකතු කළාම යම් කිසි විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. ඒකත් විදුලි පාරිභෝගිකයන්ට දැනෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්න මේ සේවකයෝ උද්ඝෝෂණය කළේ ඇයි? සේවකයෝ උද්ඝෝෂණය කළේ තමන්ගේ ආයතනය තමන් ජීවත් වෙන තමන් රැකියාව කරන ආයතනයට පනතක් ගෙනහල්ලා ඒට යම්කිසි හානිදායක තත්වයක් ඇති වෙනවා නම් සේවකයෝ නිස්සබ්ද ඉන්නේ නැහැ මම හිතන්නේ කාංචන වගේ අය නම් ඕන එකක් ගෙනහල්ලා අවතුස්සලා නිස්සබ්ද ඉන්නා වගේ නෙමෙයි පාර්ලිමේන්තු සිස්ටම් එක වගේ නෙමෙයි මේක මොකද මේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අයිතියක් තියෙනවා ඒ සඳහා එරෙහිවන් එතකොට මේ පිළිබඳව නිකම්ම පාරට ඒ සවදුරු ආවේ නැහැ. සාකච්ඡාවක් දුන්නේ නැහැ. සාකච්ඡාවේ ප්‍රගතියක් නැහැ. එතකොට කාංචන අමතිවරයා සහ අමාත්‍යංශ හිතුවක්කාර ලෙස මේ පනත ගේන්න හදනවනකොට විදුලි සේවකයෝ එකඟ නැත්නම් ඔවුන්ට ගන්න තියෙන ක්‍රියාමාර්ගයේ සරලම ක්‍රියාමාර්ගය තමයි මේ උද්ඝෝෂණයක් කරන්නේ. දින තුනක්. ඒ උද්ඝෝෂණයේදී අපි දැක්කා විදුලි පාරිභෝගිකයන්ට කිසිදු හානියක් උන්නේ නැහැ. කොහෙවත් විදුලි විසන්දු උන්නේ නැහැ. ඊටාත්ම විනීත ආකාරයට මං ගන්නේ මෑත යුගයේ කරපු උද්ඝෝෂණය. කිසිම කෙනෙකුට කරදරයක් උන්නේ නැහැ. මහපාරේ යන පදිකයටවත් ප්‍රශ්නයක් උන්නේ නැහැ විදුලි වල මණ්ඩලයේ ඉස්සරහා. ඉතින් එහෙම සාමකාමීව කරපු උද්ඝෝෂණය හරහා රටේ විදුලි පාරිභෝගිකයන් විතරක් නෙවෙයි සමස්ත ජනතාවම විදුලි සේවකයෝ කෙරෙහි යම්කිසි ප්‍රසාදයක් ඇති වුණා. මේ ප්‍රසාදය හරහා විදුලි බල අමාත්‍යවරයාට අප්‍රසාදයක් ඇති වුණා. ඕක තමයි ඇත්ත. ඉතින් මේ අප්‍රසාදය වළක්වා ගන්න මෙයා ගත්ත න්‍යාය තමයි ඊටම අනීතික ලෙස මේ විදුලි මණ්ඩලයේ බිල් ගෙවන්නන සේවකයන්ගේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ගෙවීමට ඒ අදාළ ආයතනවල කවුන්ටර්වල කවුන්ටර් විවෘත කළා නැහැ කියන එක තමයි කලේ. ඒකෙදි කවුන්ටර් විවෘත කිරීමේ බලය මේ අය කැමි සහෝදරුට නැහැ. ඒක වෙනම කණ්ඩායමක් කරන්නේ. මේගොල්ලෝ කරන්නේ මේ ඉඳගෙන මුදල අරගෙන හවසට මුදල් පියවන එක. හැබැයි මෙයාලා කවුන්ටර් වැහුවයි කියලා තමයි මෙයාලගේ වැඩ තහනම් කළේ. අනිත් එක තමයි නිවාඩු ගැනීමේ අයිතියක් තියෙනවා සේවකයන්ට. මේ අකණ්ඩවම දින ගන්නක් නැහැ. එක දිනයයි ගත්තේ. ඒකෙදි තියෙන වෛද්‍ය නිවාඩු ගන්න පුළුවන්. එනවා Tamanta දැනුම් දීලා ඕනම නිවාඩුවක් ගන්න පුළුවන්. එහෙම නම් නීතියක් නැහෙනේ. මේ රටේ නීතියක් නැහෙනේ. එහෙනම් මොකටද මේ විනය නීති හදන්නේ විදුලි මණ්ඩලේ? විනය නීති ඔලට පරිබාහිරව තමයි මේ අමාත්‍යවරයා මේ කටයුතු කරලා තියෙන්නේ. මේ අය කැමියන් වැඩ තහනම් කිරීම. මේක අනීතික ක්‍රියාවක්. මේ සඳහා අනිවාර්යයෙන්ම මං දන්න නීත්‍යානුකූලව කටයුතු කළොත් කාන්තරට හොට බිම ඇනගෙන ගන්න වෙනවා. දැන් හොට බිම ඇනගත්ත අය ඉන්නවා අර ජම්පර් ගහගෙන ඉන්නවා. දැන් මෙයාටත්
අපි කියන්නේ ඒ ආසන්නේම කාමරයක් හෝ රෝහලක් ඇඳක් හෝ මොකක් හෝ සූදානම් කරන්න වෙයි මෙහෙම කටයුතු කරාම මොකද අනීතික වැඩ කරන්න එපා මේ සේවකයන්ගේ සේවය වහම ලබා දෙන්න දැන් මාසයක් පැනලා එමෙ මොකද්ද කරපු වරද විදුලියේ විසන්දි කරන්න උදව් කළාද එහෙම නැත්නම් කඩක් අප්පල් කාර්ය කර වැඩක් කළාද රුපියල් අක්කට හොරගම් කළාද නැහැ ඒක නිසා මේ මේගොල්ලන්ට වහම මේගොල්ලෝ සේවය පිළිටවන්න මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා ඇමෙතුතුමෝ ඒකයි කියන්න වෙන්නේ ඒක නිසා වහම සේවය පිළිටවන්න එහෙම නොවුනොත් අපි දන්නවා දැන් අපි සාකච්ඡා කරමින් යනවා සීලුම සමස්ත වැඩ වාජනයකට උනත් යන්න ඉඩ කඩ බොහෝ දුරට තියෙනවා එහෙම උනොත් අර කෑවෝ කෑවෝ කියන්න එපා අනිත් එක තමයි අපි මේ අමාත්‍යවරයා ගල්ලඟුරු බොරදල් ගැනීමේ වංචාවන් සම්බන්ධ වෙලා තියෙනවා ඔවුන්ට විරුද්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කරලා තියෙනවා. ඒ අනුව ඒගොල්ලෝ පිළි අරන් තිනවා මේ ගල්ලඟුරු බොරතල් වංචාවන් පිළිබඳ පරීක්ෂණ පවත්වන්න. එහිදී යම් කිසි විදියට ඒ වංචාවල් හෙරිලා වුණොත් ඒකට වගේ කියන්න අමාත්‍යවරයා සහ ලේකම්වරයාට සිද්ධ වෙනවා. ඒක නිසා විදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න සූදානම් වෙන්න එපා. මොකද එහෙම කරන එක තමයි මේ කාංජන කියන්නේ එයා නිර්දෝෂී මිස්ටර් ක්ලීන් වගේ නෑ මිස්ටර් ක්ලීන් කමක් නෑ අපි දන්නවා විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයන්ව අන්ත දුගී තත්ත්වයට පත් කරලා තියෙන්නේ අද මිලියනයක් විදුලිය විසන්දි කරලා තියෙනවා ලක්ෂ 50කට රෙඩ් බිල් ලැබලා තියෙනවා තා වැඩි දිර ඕනේ නෑ මර එප්පාවල විදුලි පාරිභෝගිකයන්ට කරලා තියෙන වැඩේ මොකද්ද ලක්ෂ 2 3 විදුලි බිල් ලැබලා ඒ මිනිතු අන්ත අසරණව කළා මේවට මැදිහත් වෙන්න බෑ නේ කාංජන ඒ මේ රටට හිත දිනම් විදුලි පාරිභෝගිකයන්ට හිත දිනම් මේවට පිළිතුරු දෙන්න බෑ නේ දැන් හදන ඒ මිනිතු කපන්න මේක වාරික ක්‍රමයට හරි කාගේද වරද්ද වැරද්ද හොයාගන්න එපා නේ ඉස්සෙල්ලා ඒ මිනිසු මේ විදුලි බිල හරියට ගෙවලා තියෙනවනේ ගෙවුවේ නැත්තම් දින 10න් විදුලිය විසන්දි කරනවා කියනවනේ ඒ මිනිසු එහෙම විදුලිය විසන්දි වෙලා නැහනේ මේක මොකක් හෝ ප්‍රශ්නයක් කරා ඒ මිනිසුන්ට ඇදලා ඒ මිනිසුන්ග මේ අමාරුව දාන්න හදන සූදානම් ඒකින්ද ලාභ ලබලා තියෙනවා බිලියන 65කට වැඩි ඒකෙන් ඉලව් කරාට මේ මිනිසුන්ග මේ මුදල කියන යෝජනා කරනවා විතරක් නෙමෙයි මේ සේවකයන් වහම සේවය පිටවන්න එහෙම වුණත් විදුලි පාරිභෝගිකයෙ විදියට අපි විදුලි වල මණ්ඩලයේ සේවකයෝ සමග ඉන්න ගන්නවා කියන එක News 19.lk